අයිබෝන් පරගණක හාඩ්ඩය සම්බන්ධ අපි කතා කරන දෙවැනි විඩියෝක තමයි මේ මේ වීඩියෝකින් අපි බලාපොරොත්තු වෙන උගලන්ට මේ පරගණක ආශ්‍රිත මේ රැකියා වෙළඳ පොළ ගැන යම්කිසි හඳුන්වා දීමක් කරන්න. හරි, අපි බලමු. දැන් අපි පාසලෙන් උසස් පෙළ අපි හිතමු සමත් වෙලා අසමත් වෙලා අපි එලියට ආවට පස්සේ අපිට හිතෙනවා මේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න ඕනේ කියලා. ඉතින් අපිට ඒතර කල්පනා වෙනවා ඇත්තට මේ මොන වගේ රැකියාවද තියෙන්නේ, මම මොනවද කරන්න ඕනේ කෝස් එක, මොන වගේ උපාධියක් ගන්නද ඕනේ කියලා අපිට බොහෝ දුරට ගැටලුවක් තියෙනවා. අපි කාත් එක්කද මේ සම්බන්ධව කතා කරන්න කියන ගැටලුවක් තියෙනවා. බොහෝ වෙලාවට අපිට දැන් මේ කාරණාව සම්බන්ධව දැනුම් තියෙන පුද්ගලෙක් හොයාගන්න බැරි වෙන්නත් පුළුවන්. හරි, සමහරවිට ඕගොල්ලෝ දුරකථනයකින් උත් එමුතුවට සමහරවිට ඕගොල්ලන්ගේ සම්පූර්ණ කාරණාව ඔවුත් එක්ක කතා කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව අපි යම්කිසි ප්‍රමාණයකට මේ වීඩියෝ එකකින් දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, අපි බලමු මේ මොන වගේ රැකියාවන්ද මේ පරිගණක ක්ෂේත්‍රයේ අදාළව තියෙන්නේ කියලා. ප්‍රධානම දේවල් ටික සම්බන්ධව යම්කිසි දැනුවත් කිරීමක් ඕගොල්ලන්ට කරගෙන යන්න. එකක් තමයි මේ ඩේට එන්ට්‍රි ඔපරේටර්ස්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්න මේ දත්ත සැකසුම් ශිල්පී කියලා කොටසක් තියෙනවා. ඒ තමයි මේ ලිපි ලේඛන ටයිප් කරන්න, දත්ත ඇතුළත් කරගන්න තියෙන ඩේට, එහෙම නැත්නම් ඩේට එන්ට්‍රි කියන ජොබ් ටයිටල් එකක් තියෙනවා. මේ කොටසේ තියෙනවා ඇත්තටම මේ විශාලම රැකියා ප්‍රමාණයක් මතක තියාගන්න සමහර පද්ධති වලට දත්ත ඇතුළත් කරන්න ඕනේ පුද්ගලයන්ගේ. ඉතින් මේක හැමදාම කරන්න ඕනේ වැඩක්. ඉතින් මේ සඳහා ලොකු දැනුමක් තියෙන පුද්ගලයෝ නෙමෙයි යොහුනේ ඇත්තටම මේ ඩේටා එන්ට්‍රි කරන්න පුළුවන්. මේ ප්‍රධානම බේසික් උපහිතම ඔෆිස් පැකේජස් ඒ වගේ දේවල් හදාරලා තියෙන පුද්ගලෙක් තරුණයෙක්ට හෝ තරුණියක්ට මේ රැකියාව කරන් යන්න පුළුවන්. අමතක තියාගන්න ඕනේ දැන් මෙතෙන්දී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ අර ටයිපින් ස්පීඩ් එක ඒ වගේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා නම් ඉක්මනින්ම අපිට යන්න පුළුවන්. ඒ පාඨමාලාවක් හදාරලා ඒ අවශ්‍ය දේවල් සපෝට් වල තියෙනවා නම් උගලන්ට මේ සුදුසුකම ඇති. ඇත්තටම මේ වගේ ජොබ් එකකට යන්න මේ පල්ලේ හැම දීර්ය අපි කියලා කියමුකෝ. හරි, ඊගාවට දෙවෙනියට අපි ගමු. මේ තව පිරිමි ළමයින්ට වගේ හොඳයි ඇත්තටම මේ රිපෙයරින් සයිඩ් එක අපි කියමුකෝ. මේ හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් සයිඩ් එක ඒ තමයි මේ පරිගණක ගැඩුනහම හදන්න. එතකොට මේ පරිගණක පද්ධති කියලා කිව්වහම මතක තියාගන්න ඕනේ මේ කම්පියුටර් විතරක්ම නෙමෙයි. එතකොට ලැප්ටොප්, එහෙම නැත්නම් මේ ප්‍රින්ටර්ස්. එතකොට අපි හිතමුකෝ වෙබ් කැමරා. එතකොට උගලන්ගේ වෙනත් පරිගණක පද්ධතියට අපිට ඇතුළත් කරන්න තියෙන වෙනත් උපාංග. මේ ඔක්කොම තමයි මේ පද්ධතිය තුළ අපිට ඉතින් කතා කරන්න තියෙන්නේ. හරි, ඉතින් මේ ඔක්කොම කොටස් අපි හිතමුකෝ මේ ස්පීකර්ස් වල ඉඳන් ස්කෑනර්ස්, එතකොට තියෙන මේ හැම උපාංගයක්ම කැඩුනහම ඒක රිපෙයරින් කරන සයිඩ් එකක් තියෙනවා. ඉතින් මේකට අපිට වෙනම ටීම් එකක් ඉන්න ඕනේ. ඉතින් ඒ ටීම් එක තමයි මේ හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන් කියන කොටසට රිපෙයරින් කරන්න වැටෙන්නේ. ඉතින් මේ බොහෝ වෙලාවට මේ ෆීල්ඩ් එකක් වෙනම තියෙනවා රිපෙයරින් ටීම් එක කියලා අපි කියමුකෝ. ඉතින් මේ රිපෙයරින් ටීම් එක තමයි මෙන්න මේ හાર્ඩ්වෙයාර් පැත්ත බලන්නේ. ඇත්තට මේ හાર્ඩ්වෙයාර් කිව්වට මේ හાર્ඩ්වෙයාර් ප්‍රශ්න විතර නෙමෙයි, අපිට සොෆ්ට්වෙයාර් ප්‍රශ්නත් අනිවාර්යයෙන්ම ඔපරේටින් සිස්ටම් දාන්න ඒව එතකොට හදාගෙන ඉන්න වැඩත් ඉතින් මේකේ කරන්න තියෙනවා. එතකොට අපි මේ හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් ඒ පැත්තට අමතරව ඊගාවට අපි ගමු. ඊගාවට හොඳ ක්ෂේත්‍රයක් තියෙන මේ ග්‍රැෆික් ඩිසයිනින් පැත්ත. ග්‍රැෆික් වල තියෙන ඇත්තට මේ පෝස්ටර්ස්, බැනර්ස්, කට් අවුට් ඒව හදන්න වෙනම. එතකොට ප්‍රින්ටින් පැත්ත වෙනම ප්‍රෙස් තියෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රින්ටින් සම්බන්ධව ටී-ෂර්ට් සම්බන්ධව එතකොට එක එක කම්පැනි වල ගහන එක එක මේ ප්‍රොඩක්ට් වලට ඇත්තට මේ ග්‍රැෆික් කියන කොටස් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාමත් මේ පැත්ත සෑහෙන ප්‍රමාණයක ලංකාවේ දියුණුවයි. ග්‍රැෆික් පැත්ත ඉගෙන ගත්තත් උගලන්ට අනිවාර්යයෙන්ම ස්ටුඩියෝ එකකින් දැන් ඕනෑම රැකියාවකට යන්න පුළුවන්. එතකොට අපි ග්‍රැෆික් කියලා කියන්නේ මතක තියාගන්න ඕනේ ෆොටෝෂොප්, කොරල් ඩ්‍රෝ, ඉලස්ට්‍රේට්, ඉන්ඩිසයින්, පේජ් මේකර් කියන මෙන්න මේ පහ පිළිබඳ හදාරලා යම්කිසි පාඨමාලාවක්
ගොලු යම් කිසි ආයතනයක අපි තුමු පළපුරව අවුරුද්ද දෙකක් ගත්තයි කියලා. අවුරුදු තුනක් කියලා කියමුකො. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් ග්‍රැෆික් පැත්තේ ඇත්තටම හොඳ පඩියකට වැඩ කරන්න. මේ ග්‍රැෆික් ඩිසයිනින් පැත්තේ ඉගෙනගෙන අපි ගත්තොත් එහෙම ඊට පස්සේ තව තියෙනවා මේ වෙබ් ඩිසයිනින් සහ වෙබ් ඩෙවලොප්මන්ට් පැත්ත. වෙබ් පැත්තේ තියෙන රැකියාව විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම টপ ජොබ්ස් එකේ විශාල ප්‍රමාණයක් තියෙන වෙබ් මොකද මේ සමහර වෙබ් පැත්තට යන්න කැමති නැතුව ඔය ග්‍රැෆික් වගේ දේවල් කරගෙන ඉන්න හින්දා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ ක්ෂේත්‍රයේ අඩු පිරිසක් ඉන්න කොටසකට සම්බන්ධ වුණොත් විශාල පඩියකට යන්න පුළුවන්. වෙබ් ඩිසයිනින් පැත්ත. ඊට අපි ගත්තොත් එහෙම ඔටෝකැඩ් තියෙනවා. මේ ඉතින් මේ මොකද සමහරු දැන් මේක පාඨමාලාවක් හදාරන්න කැමැත්තයි තිබුණාට මේක කරන්නේ නැහැ. මොකද මේ හැමෝම කරන්නේ ග්‍රැෆික් වෙබ් ඒ පැත්තෙන් හින්දා. ඉතින් ඇත්තටම ඔටෝකැඩ් වගේ කොටසකට යන අඩුයි. ඉතින් පුළුවන් නම් ඔයගොල්ලෝ ඔටෝකැඩ් වගේ ඉගෙන ගත්තොත් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ ගත්තොත් එහෙනම් මේ තව සයිට් තව පැත්තක් තියෙනවා, වීඩියෝ එඩිටින් පැත්ත. ඉතින් ඇත්තටම හොඳයි ඉගෙන ගන්න. සමහරවිට පාඨමාලාව මතක තියාගන්න දැන් මේ අර වගේ මාස 6 දෙකේ වනේ මේ මේ වෑන්නම් සාමාන්‍ය අවුරුදු දෙකක් තුනක් වෙනවා. ඒතර පළපුරුද්ද හදාරන්න සමහරවිට අවුරුදු දෙකක් තුනක් විතර වගේ යනවා. ඒතර මතක තියාගන්න විතර සැලරි එකත් ඉතාමත් ලොකු සැලරි එකක් හම්බ වෙනවා. ඉතින් ඒ හින්දා පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. ඒ වගේ විශාල දෙයක් ඉගෙන ගන්න. හරි, ඊගාවට මේ නෙට්වර්කින් පැත්ත. දැන් නෙට්වර්ක් පැත්ත. අදට මේ නෙට්වර්කින් පැත්තර කියන නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන කොටස මේකනම් ඔයගොල්ලෝ යම් කිසි ප්‍රමාණයකට ඉගෙන ගන්න ඕනේ. අපි ඇහුවොත් එහෙනම් මොනවද තියෙන පාඨමාලා කියලා ඔයගොල්ලෝ දන්නවා. CCNA කියලා තියෙනවා, CCNCP, ඒ වගේම MCSA, ඒ වගේ වෙනම තියෙනවා. මේ නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේෂන් කෝස් එක කරලා ඒ පැත්තට යන්න තියෙන පාඨමාලා තියෙනවා. ඇත්තට මේ ඉතාමත් හොඳ ක්ෂේත්‍රයක්. ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්නත් මගේ තියෙන ඉතාමත් විශාල පඩියකට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මතක තියාගන්න මෙතනදී කාලෙත් යම් කිසි ප්‍රමාණයකට මතක තියාගන්න මේ මාසෙන් දෙකෙන් අපිට මේවා ඉගෙන ගන්න බැහැ. හැබැයි යම් කිසි ඔයගොල්ලෝ අවුරුද්දක් අවුරුදු දෙකක් තුනක් විතර සමහර විට මේවා ඉගෙන ගන්න වෙයි. ඒ වගේ මතක තියාගන්න ඕනේ මෙතෙන්දී පාඨමාලාව හැදෑරීම, උපාධිය හැදෑරීම කියන කොටසම නෙමෙයි අපිට ඊට වඩා වැදගත් වෙනවා මේකෙදි පළපුරුද්ද. එහෙම නැතුව අපිට එක පාඩම මේකට ගිහිල්ලා ප්ලැට්ෆෝම් එකේ වැඩ කරන්න බෑ. ඒ හින්දා ඔයගොල්ලෝ පළපුරුද්ද ගන්න යම් කිසි ප්‍රමාණයකට ඇසිස්ටන්ට් හැටියට ඉඳලා නෙට්වර්ක් එකේ පද්ධති වෙනම ඉගෙන ගන්න ඕනේ. එම පාඨමාලාව එහෙම නැත්නම් ඒදී හැදෑරුවට පස්සේ. ඉතින් ඒ හින්දා අවුරුදු පහක් අපි හිතමු අවුරුදු දෙකක් තුනක් එහෙම නැත්නම් හතරක් විතර යම් කිසි ප්‍රමාණයට ඔයගලන්ට මේකත් එක්ක මහන්සි වෙන්න වෙනවා. ඉතින් ඇත්තටම මේ ක්ෂේත්‍රයට එන්න නම්. හරි, ඊගාවට අපි ගත්තොත් එහෙම මේ ඔන්ලයින් මාකටිං කියන එක, එහෙම නැත්නම් මේ සිංහලෙන් අපි කිව්වොත් එහෙම මේකට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියන කාරණාව හැමෝම අහනවා. ඇත්තටම මෙහෙම විශාල මුදලක් හොයන්න පුළුවන්ද කියලා. ඉතින් මේක ඇත්තම කාරණාව තමයි යම් කිසි ප්‍රමාණයකට හොයන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ විශාල මහන්සියක් දරන්න ඕනේ. මේක මේ එහෙම නැතුව සතියකට එක දවසක් විනාඩි 5ක් විතර මේ වෙනුවෙන් කරලා නම් ඇත්තටම මේකින් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඉතින් යම් කිසි ප්‍රමාණයකට ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ මේ අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම් කරන්න. ඒකට තියෙන වෙනම ඔයගොල්ලෝ දැකලා ඇති වෙබ්සයිට් තියෙනවා. ඉතින් මේවෙන් තොරතුරු ගන්න පුළුවන්. ඉතින් අන්තර්ජාලය හරහා ඇත්තට මුදල් උපයන පිරිසකුත් ඉන්නවා. මතක තියාගන්න අපි ඒක ගැන. මොකද මේ අපි හිතන්නේ මේ ඇත්තට මේ විශාල පඩියක් නෙමෙයි, ලොකු මුදලක් ගන්න පුළුවන්. හැබැයි ඒවුන් විශාල කාලයකුත් මේක වෙනුවෙන් වැය කරනවා. සමහරවිට ඉතින් අපි හිතමුකෝ නිවසට වෙලා ඔවුන් පැය 10ක් 12ක් සමහරවිට වැඩ කරන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ විශාල පඩියක් ඔවුන්ට හම්බ වෙනවා. හැබැයි මේකේ තියෙන දේවල් ටික අපි යම් කිසි ප්‍රමාණයකට හදාරන්න ඕනේ. සහ විශේෂ පුද්ගලයෝ අපිට පුළුවන් නම් මේක සම්බන්ධ වෙලා ඉන්න පිරිසත් එක්කම
සහයෝගින් වැඩ කරන්න පුළුවන්. ඇත්තට මේ ක්ෂේත්‍රයේ යම්කිසි ප්‍රමාණයක් උගලන්ට මුදලක් හොයන්න පුළුවන්. තාමත් හොඳ ක්ෂේත්‍රයක්. ඊගොඩ අපි ගමුත් මේ software engineering පැත්ත. හරි, මේ අර කලින් කතා කරපු network පැත්ත වගේම මතක තියාගන්න ඕනේ මේ software engineering පැත්තත් යම්කිසි ප්‍රමාණයකට හැදෑරීමක් කරන්න ඕනේ. ඒ සඳහා තියෙන විශේෂිත පාඨමාලා දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. මෙතෙන්දී තර වගේම ඔයගොල්ලෝ කැපකිරීමක් කරන්න වෙන අවුරුදු 3ක 4ක යම්කිසි ප්‍රමාණයකට මේකේ පළ පුරුද්ද සහ තියරි ප්‍රැක්ටික තියරි ඉගෙන ගන්න. එහෙම නැත්නම් පාඨමාලාවේ අවශ්‍ය මූලික දේවල් හදාරන්න අන්නේ දේවල් ටික සඳහා යම්කිසි කැපකිරීමක් කරන්න වෙනවා. හැබැයි ඉතින් ඉතාමත් හොඳම මුදලකට වැඩ කරන්න පුළුවන් තවත් ක්ෂේත්‍රයක් තමයි software engineering. මතක තියාගන්න ඕනේ යම්කිසි පිරිසක් ඉන්න software engineering වල. හැබැයි ඔයගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් හොඳම ක්ෂේත්‍රයක් තමයි software engineering පැත්ත. හරි, ඊගොඩ අපි ගත්තොත් එහෙනම් මේ video game design කියන පැත්තකුත් තියෙනවා. ඇත්තට මේ පිටරටවල නම් යම්කිසි ප්‍රමාණයකට මේ video game සම්බන්ධව විශාල ප්‍රමාණයකට තියෙනව හදන කම්පැනි. අපේ රටේ ඉච්චරම මේ සම්බන්ධව නැහැ. ඉතින් ඔගොල්ලෝ මේක ඉගෙන ගත්තයි කියලා ඇත්තටම අපේ රටේ ලකෝ දෙයක් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ සම්බන්ධව තියෙන කම්පැනි වලට යම්කිසි ප්‍රමාණයකට ඔයගලන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න පුළුවන්. හරි, අපි තව ගත්තොත් එහෙනම් මේ mobile application designing පැත්ත තියෙනවා. මේ game designing එකට අමතරව අපිට දෙන mobile application සම්බන්ධව දැන් මේතනදී යම්කිසි ප්‍රමාණයකට ගැටලුවක් නැහැ. මොකද ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් තියෙන හින්දා අපිට මේ mobile application හදන පැත්ත ඔක්ලන්න කරන් යන්න පුළුවන්. හරි, අපි තව ගත්තොත් එහෙනම් දැන් මේ IT security specialist එහෙම නැත්නම් මේ පරිගණක මේ network software සම්බන්ධව තියෙන විවිධ රැකියා ප්‍රමාණයල් තියෙනවා. එතකොට ඔයගලන්ට පුළුවන් මේකේ යම්කිසි ප්‍රමාණයකට දැනුම හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට ඒ සම්බන්ධව රැකියාව විශාල ප්‍රමාණයක් එතනින් ඇතරම මේ උත්පාදනය වෙලා තියෙනවා. computer system analyze. එතකොට network administrator කියන එක අපි කලින් ඔයගලන්ට කිව්වා. ඒකම ඒ වගේම තව තියෙනවා database administration කියන ඒකෙත් තව පැත්තක් තියෙනවා. ඒ වගේම මේ technology manager, එහෙම නැත්නම් health information technician, ඒ වගේ රැකිය විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ යටතේ අපිට කරන්න යන්න පුළුවන්. ඉතින් මේ රැකිය ඔයගොල්ලෝ හොය හොය යනවට වඩා ඇත්තටම ඔයගොල්ලන් තේරෙනවාදී මේ 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 රැකිය වෙළඳ පොළ මොකද්ද කියන පිළිබඳව අවබෝධයක් නැතිකම තමයි අපේ රටේ තියෙන්නේ. ඔයගොල්ලෝ රැකිය වෙළඳ පොළ පිළිබඳව යම්කිසි සමීක්ෂණයක් කරලා ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි ඇත්තටම මේ මේ රැකිය තියෙනවා. ඒ රැකියවල් ක්ෂේත්‍රයේ හඳුනාගෙන ඔයගොල්ලෝ ඒ සඳහා පාඨමාලා උපාධි ලබා ගන්නවා නම් ඔයගොල්ලන්ට කෙලින්ම මේ රැකියා ක්ෂේත්‍රයකට අවතීර්ණ වෙන්න පුළුවන්. ඉතින් මේ පරිගණක ක්ෂේත්‍රය කියලා කියන්නේ ඉතාමත් දැවැන්ත ක්ෂේත්‍රයක්. මතක තියාගන්න ඕනේ ඉස්සරහට මේක තවත් දියුණු වෙනවා. ඉතින් ඒ හින්දා පරිගණක ක්ෂේත්‍රය සම්බන්ධ යම්කිසි ඔයගොල්ලන්ට ආසාවක් ඇති වුණා නම් ඇත්තට මතක තියාගන්න ඕනේ මේ ක්ෂේත්‍රයෙන් විශාල පිරිසක් නියැලෙනවා. තමත් හොඳ ක්ෂේත්‍රයක් සහ ඔයගලන්ට ඉදිරියටම යන්න පුළුවන්. ඒ වගේම හොඳ සැලරි එකක් එහෙම නැත්නම් හොඳ පඩියක් ගන්න පුළුවන් රැකියා ක්ෂේත්‍රයක් මේක තුළ තියෙනවා. ඉතින් ඇත්තටම මෙතෙන්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ මේ ආධාරණ පාඨමාලා උපාධි පාඨමාලා ඉතාමත් හොඳට හදාරලා ඒ වගේම ඔයගලන්ගේ පළ පුරුද්ද හදාගත්තොත් ඇත්තටම පරිගණක ක්ෂේත්‍රයේ උගලන්ට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.